සීමා සහිත ETI ෆයිනෑන්ස් පුද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අනාවරණය නොකරන ලද ගිණුම් පවත්වා ගනිමින් රුපියල් බිලියන 6.48 බිඳුවක තැන්පතු නීති විරෝධී ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් සහ සීමා සහිත ස්වර්ණමහල් ජුවලර්ස් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචියක් නොමැතිව හා එමගින් නිකුත් කරන ලද බලපත්‍රයක් නොමැතිව නීතියට පටහැනිව මහජනතාවගෙන් මුදල් තැන්පතු රුපියල් බිලියන 7.2ක් ලබාගෙන ඇති බවට ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඉදිරිපත් වූ සාක්ෂි වලින් අනාවරණය විය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචියක් නොමැතිව සහ නිත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව මුදල් ව්‍යාපාරයක නිරත වීම සම්බන්ධයෙන් 2011 අංක 42 දන්න මුදල් පනතට සහ ඊට පූර්වගාමී වූ පනත් යටතේ දණ්ඩනීය වරදක් ලෙස දක්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් අධිචෝදනා පත්‍ර ගරු නීතිපතිතුමා විසින් මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. නීති විරෝධී මුදල් තැන්පතු ලබා ගැනීම හා තබා ගැනීම තුල මුදල් තැන්පතු ලබා ගැනීම සම්බන්ධයෙන් මහජනතාව වංකව පෙළඹවීම සීමා සහිත ETI ෆයිනෑන්ස් පුද්ගලික සමාගම සහ සීමා සහිත ස්වර්ණමහල් ජුවලර්ස් පුද්ගලික සමාගම ලබා ගන්නා ලද මුදල් තැන්පතු සාපරාදී සාවද්‍ය පරිහරණය හා සාපරාදී විශ්වාසය කඩකිරීම එකී වරදවල් සිදු කිරීමෙන් ලබා ගන්නා ලද මුදල් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ වරද සිදු කිරීම සහ විශේෂ ගිණුමක් අනුසාරයෙන් මුදල් විශාල ලෙස විවිධ තැනැත්තන් හා ආයතන වෙත ගෙවීම සම්බන්ධයෙන් සාපරාදී විශ්වාසය කඩකිරීමේ වරද සිදු කිරීම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයන් වෙන්ව පවත්වන ලෙසට අද දින ගරු නීතිපතිතුමා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දීමක් සිදු කරනු ලැබුවා. මෙවැනි වැදගත්වත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel subscribe කර සීනුව සලකුණු වන්න.